මනසට ශරීරයට නිරෝගීතාවය වඩවන්නක් අමිහිරි මතකයන් වදකේකුසේ සිත දෝෂාරෝපණයට නිතරම ලක්කරන්නට වන නිසා එවැනි මතකයන් මතක් කර ගැනීම පවා බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරන කාරණයක් අකමැති වූවත් එවැනි මතකයන් එවන් අයව දුහුබැඳ පැමිණෙන විට ඉන් මිදෙන්නට බැරුව අසහනයට පත්වන පිරිස් මොනතරම් අසරණ තත්වයට ඇද වැටෙනවාද එවන් අයට සුබ ආරංචියක් යලි කවර කවදාවත්ම මතකයට තුඩු දෙන පරිසරයක දිගටම ජීවත්ව සිටිනට සිදු වූවත් කිසිසේත්ම මතකයට එන්නේම නැති තැනට ඒ සියල්ලම මකා දමන්නට හැකියාව ඇති මකණයක් සතු කෙනෙක් සිටි එම මකණයෙන් සියල්ල මැකී යන විට ඇතිවන නිදහස සතුට මොනතරම්ද යෙසායා 44:22 පවසන්නේ ඒ තැනන් වහන්සේ පිළිබඳවයි මම නුඹේ අපරාධ වලාපටලයක් මෙන්ද නුඹේ පාප වලාකුලක් මෙන්ද මකා දැමුවෙමි හෙබ්‍රව් 10:17 තුල ඔවුන්ගේ පාපවල් සහ අධර්මිෂ්ඨකම් තවත් සිහි නොකරන්නෙමි යනුවෙන් අවධාරණය කිරීම කරන කොටගෙන නොමිලේ මේ ප්‍රතිලාභය ලබා ගැනීමට නම් එක් දෙයක් කළ යුතුය මකනේ අයිතිකරුව විශ්වාස කර ඒ සඳහා කුරුසියේ හෙළු රුධිරයද විශ්වාස කර එතුමන් වෙතට පැමිණ තමන්ගේ සියලුම දේ පාපෝච්චාරණය කරන්නට යනවා නම් පසුතැවිල්ලෙන් යුක්තව අදටත් සමිදුන් විශ්වාසවන්තය එබන්දන්ට පරාජිත දොස් නගන වදකේකු බඳු අමිහිරි මතකයන් වලින් මිදෙන්නට තවත් නම් නැත මගක් මේ මකනේ හිමිකරුගේ පිළිවෙත හැර